ಚಂದ ಪುಂಚಿದೆ ಬಾ ಕಲುಕರ ಗನ್ನೇ ಪಾ ಅವಟ ಅನ್ನೇ ಪಾ ಕಾವಲೇ ಅವನ ಕಣ್ಣೇ ತಿಂತಿರಿಯ ಮಟರಿತವನ್ನೇ ಪಾ ಮಗಹರ ಅನ್ನೇ ಪಾ ತರಹವಿನ್ನೇ ಪಾ ಮೇವಗೇ ඔබතුමිය ශ්‍රී ලාංකීය වාංජ සිනමාවේ අංක 1 නිලිය බවට පත් වුණා. ඔබතුමිය සහ වාංජ සිනමාව කියන්නේ දෙකක් නෙමෙයි එකක් විදිහට මං හැඳින්නුවොත් නිවැරදි. ඔබතුමියගේ සිනමා ගමනේ ඉතාම ජනප්‍රිය වූ වාංජ සිනමා පට දෙකක් තමයි නොම්බර 17 සහ මම රජා. ඒ ගැන දැනගැනීමට කැමතියි. කොට විජේ කුමාර් තුංගයන්ගේ මම හිතන්නේ අවසාන කාලේ මම ඔහුත් එක්ක චිත්‍රපට ගණනාව කරන්න පෑවා. ඒ චිත්‍රපටය ඉතාම ජනප්‍රිය වුණා. ඔය නොම්බර 17 මමයි රජා. එතකොට තව චිත්‍රපට දෙක තුනක්ම කරා. සමාව කියලා ඔහුගේම නිෂ්පාදනයක්. සමාව චිත්‍රපටය තාම තිරගත වුණේ නැහැ. තිරගත වුණේ නැහැ. මං ඉතා කැමති ආසම චරිතයක් රඟපු පෑවා. ඉතින් මං හිතන්නේ තාම තිරගත වුණේ නැහැ. ඔහුගේ වියෝවත් එක්කම අපිට ඒක බලන්න ලැබුණේ මට. චිත්‍රපටයේ විජේ කුමාරතුංගයන්ගේම නිෂ්පාදනයක්. නිෂ්පාදනයක් ඒක. මම ඒක ඉතාම මේ අසිරු චරිතයක් රඟපෑවා. ඉතින් මට ඒක හරි කැමති මම ඒ චිත්‍රපටයේ තිරගත වෙනවා නම් මන් දන්නේ ඒක තිරගත වෙයිදි කියලා. එවැනි චිත්‍රපටි ගණන අමසාන කාලේ ඌක චිත්‍රපටි පහක් විතර රඟපෑවා. ඒ චිත්‍රපට හැම එකක්ම ඉතාම ජනප්‍රිය වුණා. ඉතින් මට හිතනවා මං විජේ කුමාරතුංගත් වගේ මනුෂ්‍යයෙක් එක්ක නිහතමානී කෙනෙක් එක්ක රඟපාන්න ලැබීමත් ඒකත් මගේ සිනමාවේ ආලෝකයක් සහ ලොකු වාසනාවක්. ඔබතුමිය හිතන විදිහට ඔබතුමියගේ සිනමා ජීවිතයේ ටර්නින් පොයින්ට් එක මොකක්ද? ටර්නින් පොයින්ට් එක විදිහට මම හිතන්නේ නම් දෙවෙනි ගමන තමයි. මේ චිත්‍රපටය මගේ සිනමා කියන්නේ ප්‍රේක්ෂකයන් අතරට ගිහිල්ලා මේ කියන්නේ යමක් කරන්න පුළුවන් කියන හැඟීම ඇති කරන්න පුළුවන් උනේ දෙවෙනි ගමනේ. ඊට පස්සේ තියෙනවා විරාගය තියෙනවා, සිසලගිනි ගණේ තියෙනවා. ඒ වගේ ඒ චිත්‍රපටි කියන්නේ හැම අභියෝගාත්මක චිත්‍රපටිනේ. සිසලගිනි ගණේ කියන්නේ සමහර අය තනපුලා ඒක ඇනට්, සමහර අය තනපුලා ඒක කළු චරිතයක් කියලා. සිසලගිනි ගණේ කියන්නේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කරපු පළවෙනි චිත්‍රපටය. ප්‍රසන්න විතානගේ අඩිය පස්සට ගත්තේ නැද්ද ඇනට් වගේ චරිතයක් ඔබට බාර දීමට? මොකද ඒ වෙනකොට ඔබතුමිය ශ්‍රී ලංකීය වාංජ සිනමාවේ හිණිපෙත්තේ අංක 1 රැඳිච්ච නිලිය. නෑ එහෙම දෙයක් නැහැ. ඔහු මම හිතන්නේ ඇනට් කියන චරිතයට තෝරගෙන තිබුණේ මාව. කොහමරි තෝරගෙන වුණාට පස්සේ ඔහු ඇවිල්ලා මට ගෙදර ඇවිල්ලා තිර නාටකයේ දීලා මට ඒ ගැන කිව්වා. ගොඩාක් සැරයක් ගොඩක් කතා කරා ඒ ගැන. ඊට පස්සේ මම අර කිව්වාගේ තිර නාටකයේ ගොඩාක් බැලුවා මම ඒක ඇත්තටම ගොඩක් ඒක කියෙව්වා. ඒ කියන්නේ මට ඒක බයයි. ඒක කියන්නේ මාව නිකන් වෙවුලන තරමට ඒ ස්ක්‍රිප්ට් එක බලලා. ඉතින් ඒ තරමටම නමුත් මං හිතනවා මං දැන් ඒ අවුරුද්දේ හැම සම්මානයක්ම ලැබුණා මට. හොඳම නිලිය සම්මාන ලැබුණා හැම සම්මාන උළෙලකම. මං හිතනවා මගේ ජීවිතේ වැඩිපුරම සම්මාන ලැබුණේ ඒ ඇනට්ගේ චරිතයට. ඉතින් මං ඒ කියන්නේ මං හිතනවා මගේ අභියෝගය බොහොම හොඳින් ජයගත්තා කියලා. සිනමාවේ එක එක යුග තිබුණා. විජේ මාලනී යුගය, විජේ ගීත යුගය, ඒ වගේම විජේ සබීත යුගය, ඉන් අනතුරුව සනත් සබීත යුගය. ඔබතුමියට සිනමාවේදී හම්බෙච්ච හොඳම පෙම්වතා කවුද? ඔක්කොම ඒ හම්බෙච්ච පෙම්වතු හැමෝම තිරේදී හොඳට පෙම් කරා.